එප්පාවල රොක් පොස්පේට් කෙටි කාලයකින් ස්වභාවික ක්ෂුද්‍රජීවී ක්‍රියාවලියකින් ජීර්ණයට ලක්කර ශාකවලට පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීම සිදුවන තැනක් මේ. ලංකාවේ එප්පාවල රොක් පොස්පේට් නිධිය අපේ ස්වභාවික සම්පතක් විදිහට තියෙනවා. මේ නිධිය ලංකාවේ තියෙන ගමන්ම අපිට සිද්ධ වෙලා තියෙනවා කෙටි කාලින භෝගවලට මූලිකව TSP නැත්නම් SSP විදිහට රසායනික ෆොස්ෆරස් පොහොර අනයනය කරන්න. මේක එක පැත්තකින් විදේශ විනිමය පැත්තෙන් ලොකු පාඩුවක් අපේ රටට. අනිත් පැත්තෙන් අපේ නිධිය අපිට උපරිම ඵලදායීතාවකින් පාවිච්චි කරන්න බැරි වෙලා තියෙනවා. අනිත් එක තමයි දැනට කරලා තියෙන සමීක්ෂණ අනුව මේ ලංකාවට එන රසායනික පොහොර වලින් මේ ෆොස්ෆරස් රසායනික පොහොර වලින් තමයි විශාලම අපට රුම් එකතු වීම සිදු වෙන්නේ. ඒතකොට මේකෙදි තමයි අපිට මුලින්ම මේකට අදාළව තමයි අපි මුලින්ම පරීක්ෂණ කළේ. එතකොට කොහොමද මේ ලංකාවේ තියෙන එක්පාල් රොක් ෆොස්ෆේට් නිධියෙන් උපරිම ඵලදායීතාවයක් අපි ගන්නෙ කොහොමද කියන එක තමයි අපි බැලුවේ. මේකෙදි ලංකාවේ තියෙන එක්පාල් රොක් ෆොස්ෆේට් නිධිය ගත්තොත් අනිත් ලෝකයේ තව මූලිකව ප්‍රධාන නිධි 14කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. මේවෙන් මේ ඔක්කොගෙම ෆොස්ෆරස් අන්තර්ගත වෙන්නේ ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් එක විදිහට. හැබැයි මේ ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් එක ශාකවලට අවශෝෂණය කරන තත්ත්වයට පත් වෙන්න නම් මේ ෆොස්ෆේට් නැත්නම් ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් එක අයනීකරණය වෙලා ෆොස්ෆේට් අයන බවට පත් වෙන්න ඕනේ. මේ ක්‍රියාවලිය මූලිකව ක්‍රම දෙකකින් වෙනවා. එකක් තමයි රසායනිකව සාන්ද්‍ර අම්ලයක් එක්ක සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය හෝ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරවලා අයනීකරණය කරන එක. මේක තමයි දැනට මේ විදිහට තමයි TSP SSP හදන්නේ. ඒක ගොඩක් දැන් පිටරටවල කරනවා. හැබැයි ඒකෙදි දැනට තියෙන අපේ රටවලට අමතරව සල්ප සෝස් එකකින්ද මේ හදන රසායනික පොහොර වලට මේ අදාළ අපතරෝග එකතු වීම සිදු වෙනවා. ඒකත් එක්ක අනිත් ක්‍රමය තමයි තියෙන ස්වාභාවික ශුද්ධජීවි ජීර්ණය. මේක අපි ගත්තොත් සාමාන්‍ය රොක් ෆොස්ෆේට් එකක් ගහකට අවශෝෂණය වෙන තත්ත්වයටපත් වෙන්න ඉතා දිගු කාලයක් යනවා මේ ස්වාභාවික ක්‍රමවේදයෙන්. හරිද? ඒතකොට ඒ ස්වාභාවික ක්‍රමවේදය වැඩි දියුණු කරලා ඉතාමත් කෙටි කාලයකින් උපරිම අවශෝෂණ හැකියාවක් ෆොස්ෆරස් පොහොර වලට ලබා දීම තමයි අපි මෙහිදී අපේ මූලිකව අපි පරීක්ෂණ කළේ. ෆොස්ෆරස් ද්‍රවීකරණ බැක්ටීරියා නැත්නම් ෆොස්ෆරස් සොලියුබිලයිසින් මයික්‍රෝඕගනිසම්ස් කියලා කියනවා. මෙයාල අපේ ලංකාවේ පස්සේ ස්වාභාවික ඉන්න ප්‍රමාණය අපි වැඩි දියුණු කරලා ඔවුන් එක තැනකට එකතු කරලා ඒ මාර්ගයෙන් ඝන සහ දියරස් මාධ්‍යෙන් ජෛව සක්‍රියකාරක එකතු කිරීම තමයි අපි මේ රොක් ෆොස්ෆරස් වල ද්‍රවීකරණය ස්වාභාවික ද්‍රවීකරණය වැඩි කරලා තියෙන්නේ. පොඩි ප්‍රමාණයක් ග්‍රෑම් එකක ප්‍රමාණයක් ගත්තොත් එහි 10 8 වෙනි බලයයි 10 වෙනි බලය අතර ප්‍රමාණය සාමාන්‍යයෙන් මිලියන 10000කට ආසන්න ප්‍රමාණයක් මේ ෆොස්ෆරස් මේ සොලියුබිලයිසින් මයික්‍රෝඕගනිසම් අන්තර්ගත වෙනවා. රොක් ෆොස්ෆේට් වලට අමතරව රොක් ෆොස්ෆේට් එකත් එක්කෙන අපේ ස්වාභාවික ශුද්ධජීවී ගහණයෙන් මේ දැනට පසේ තියෙන මේ ෆොස්ෆරසුත් ද්‍රවීකරණය කරලා ගහකට අවශෝෂණය කරගත හැකි තත්ත්වයටපත් කරනවා. ඒකෙන් ඉතාමත් දිගු කාලයක් මේකේ ප්‍රතිඵල ගොවි මහතුන්ට ගන්න පුළුවන් වෙනවා. මේ දින 9යි 12යි අතර කාලයකින් සම්පූර්ණයෙන්ම රොක් ෆොස්ෆේට් එක පස් බවට අවශෝෂණය කරගැති මට්ටමකට පත් කරලා තියෙනවා. ඒක අපි ලබපු ඉතාමත් ඉහළ ජයග්‍රහණයක්. දැන් අපේ ඔබතුමාට දකින්න පුළුවන් එන රොක් ෆොස්ෆේට් එකයි අපේ ජෛව හරිත ෆොස්ෆේට් බවට පත් කරපු ෆොස්ෆේට් එක දැක්කාට පස්සේ ඒක ගොවි මහතුන්ට හඳුන්වලා දුන්නාට පස්සේ ඔවුන් ඒක කියන්නේ මේක පස් වගේනේ කියලා. ඒක තමයි අපිට දැනගන්න තියෙන ලොකුම සතුටුදායක ආරංචිය. මොකද රොක් එක අපි පස් බවට ජීර්ණය කරලා තියෙනවා. ERP කාබනික පොහොර නිෂ්පාදකය පාවිච්චි කරන්නේ ෆොස්ෆරස් කන්ටෙන්ට් එක වැඩි කරන්න. හැබැයි මේ ෆොස්ෆරස් ප්‍රමාණය වැඩි කරනවත් එක්ක ෆොස්ෆරස් වල ද්‍රවීයතාවය අපි වැඩි කරලා දුන්නේ නැත්නම් ඒකෙන් ඒ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා. ඒක හින්දා දැන් අපි මේ විදිහට ජෛව හරිත ෆොස්ෆේට් විදිහට සම්පූර්ණ මේ වෙනකොටත් ජීර්ණය කරපු මේ ෆොස්ෆේට් එක එකතු කරලා යාළගේ ෆොස්ෆරස් ප්‍රමාණය වැඩි කරන ගමන්ම මේ අදාළ කාබනික නිෂ්පාදනයේ මේ ජීර්ණ හැකියාවත් වැඩි කරන්න පුළුවන්. ඒතොර මේ විදිහට වාසි දෙකක් අත් වෙනවා ජෛව හරිත ෆොස්ෆේට් පාවිච්චි කිරීම තුළින් මේ කාබනික පොහොර නිෂ්පාදනය. මේ පවුලේ සහ අපේ දැන් අපේ වෛද්‍ය පීඨයේ ඉන්න යාළුවන් එකතු කරගෙන අපි ජෛව ජනන හරිත තාක්ෂණ පර්යේෂණ ආයතනය කියලා අපේ පර්යේෂණ ආයතනය අපි පිහිටුවගෙන මේක අපි 2011 වසරේ සිට අපි ක්‍රියාත්මකව දැනට කරගෙන එනවා. මේකෙදි අපි මූලිකව දැන් මේ ජෛව හරිත ෆොස්ෆේට් කියන එක අපේ එකංශයක්. ඊට අමතරව අපි දැනට සත්ව පාලනාංශයට පැත්තෙන් සත්ව පාලනයේදී ප්‍රතිජීවක ඖෂධ භාවිතය අවම කිරීමට සත්තුන්ට ප්‍රතිජීවක ඖෂධ වෙනුවට ස්වාභාවික
ෆීඩ් ඇඩිටිව් එකක් නැත්නම් අපි කියනවා ස්වාභාවිකව ප්‍රොබයොටික් එකක් අපි සත්තුන් හඳුන්වලා දීලා තියෙනවා මේ ඒ හරහා අපිට ඔවුන්ගේ එම සත්ව පාලන වලින් එන සත්ව අපද්‍රව්‍ය ස්වාභාවික 100% කාබනික විදිහට ගන්න පුළුවන් සත්ව අපද්‍රව්‍ය ලබා ගැනීමට පුළුවන් වෙලා තියෙනවා අපි දැන් ඒ මට්ටමට ගිහලා තියෙනවා ඊට අමතරව අපේ අන්තිම ඒ කියන්නේ අපේ ලොකුම අවසාන බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ උපරිම පිරිසකට किसीम रासायनिक द्रव्यक नैतिव जैव जैव हरित अश्वन्नक लबादने संपूर्ण क्रियावली अंतिम अरमुणवेन मेम पोहोर जैव सक्रिय किरिमुल उत्तेजनाक्लेस नुदुरु दिनक अपे गोवीन अतर प्रचलित वे हरित समाज आर्थिक रटावाक तुलेन सौभाग्यमत श्रीलंकावाक